සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට. සැදැවත්නී නිරන්තරයෙන් ලෝතුරා සම්බුදු දහම ලෝපුරාසන් විහෙදනය කරන ජාතියේ බොදු නාලිකාව බෞ්‍ය ආරූපවාහිණියෝසේ සෑම බ්‍රහස්්පතින්දා දිනකම ඔබගේ හිතසුව පිණි සැවිකාශය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත්තෙක් දායිකත්ව සද්ධර්ම දේශනාවක් සමහරම්භ කරන්නටයි මේ සූධනම. සුපපුරදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් කේන්ද්‍රස්ථානයට වැඩමවා වැඩ සිටින. කහපොල ස්්‍රී සද්ධර්ම මහා විහාරය මරදංකල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උබය විහාරාදීපදි කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරිය දජ ගෞරවනීය පින්වත්වාමින් වහන්සේ අපි ප්‍රථමෙන් නමස්කාර පූරකව සාදුනාදනංවා දම් සභාමණ්ඩ පේවෙත පිළිගනිමෝ. සාධූම් සාධූ සාධෝ. සැදැවත් මේේ යුතු මූ සද්ධර්මදේශනාව ධර්මදානයක් ලෙසින් බෞදති්‍ය ආරූපවාහින ඔස්සේ ලෝපුර අසන්න හේදනය කරන්නට තම සැහැති පුුණ්‍යවන්ත දායිකත්වගෙන කටයුතු කරනවා අක තිස් පහෙන් පහ විික්‍රම්සිංග පුර බත්‍රමුල ලිපිනෙහි පදිංචි. ප. බාලසූරිය මහත්මියය සහ, සුභත්‍රා මහත්මිය ඇතුළූ ඒ පවල්වල සුපින්වත් පිරිස විසින්. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සබනකාලු අයං බදංතා නතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගವත අරහතු සම්මා සම්බුද්ධස්සේ නಮෝතස්සේ භගವතු අරහතු සම්මා සම්බුද්ධස්සೆ. සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න සෑම සතියකම බ්‍රාස්තතින්දාදිීන උදේ අට නමි අතරකාලිය තුළත් බෞද්්‍යාරූපහිනී රාත්‍රී බෞද්්‍යගෝන් නිදිලිය හරහා රාත්‍රී දයට එවගේ රාත්‍රී දොළහට බෞද්්‍යරූපාහයනය හරහා ප්‍රචාරය වෙන විකාශනය වෙන ලංකාවපුරා ලෝකයපුරා විකාශනය වෙන සසරින් නිවන්නට කියන මාතුෘකාවය අටතේ විශුදිමාර්ග තවත් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒ සඳහා දායකත්වය ධර්මින් බලාපොරොත්යෙන තමන්නමින් පරලෝෂ්‍යපත් සිිලු ඥාතීන් සහිපත් කල පින්දෙෙන්ට. සජීවත්ව සිටින සිරු දෙනට ආසිරුාද ප්‍රාර්ථනා කරන්ට. මේ කරුණු දෙෙ මිටි කොරගන්ඩ පුළුවන්. එනිසා තමයි තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ කුසලයට විපාකයක් තියනවා. යමි කියනවන කුසලයට විපාකයක් නෑ කියලා තථගතයන් වහන්සේ ප්‍රතික්ෂප කරන. යමි කියනවන කුසලයට විපාකයක් තියනවා කියලා එක තතාගතයන් වහන්සේ පිළිගන්නම්. යමි කියනවන කුසල් කරන සියලුම දෙනා සුගතිවලම උපදනවා කියල තාගතයන් වහන්සේ ප්‍රතික්ෂප කරන. යම කියනවන කුසල් කරන සමාරක් දෙනා සුගතිවල උපදිනවාක පිළිගන්න යමෙක් කියනවා න කුසල් කරන සමහරක් දෙනා නිරය උපදිනෝ කියල් එකත් අථගතයන් වහන්සේ පිළිගන්න ඒවාගේ යමෙක් අකුසලයට විපාකයක් නෑ කියනවන ප්‍රතිශය කරනවා යමක් කියනවන අකුසලයට විපාකයක් තියෙනවක් කියලා තථගතයන් වහන්සේ එක පිළිගන්න ය කියන අකුසල් කරන සියලුම දෙනා නිරේ උපදිනවා කියලා ඒ තථගතයන් වහන්සේ ප්‍රතික්ෂප කරනවා. යමෙක් කියනවන අකුසල් කරන සමහරක් දෙ නිරේ උපදිනවා කියලා එක පිළිගන්න. යමෙක් කියනවන අකුසල් කරන සමහරක් දෙනා සුගතිය වල උපදිනවා කියලා පිළිගන්න. ඇයි මෙහෙම දේශනා කළේය අනිකුත් දහම්වලට අනිකුත් දර්ශනවලට අනිකුත් මතවලට අනිකුත් පිළිපැදීම් වලට මේ දහම විරුද්ධයය චේතනා හාම් භික්කවේ කම්මන් වදාමී මහනිමම චේතනාවම කර්මය වසයෙන් පනවනවා චේතනාව කියන්නේ සිත බලවත් වෙනවා සිතේ බලවත් සභාව චේතනාවෙන් ඇබැයිඒ බලවත් කරන්නේ කුසලයට බලවත් කරන්නේ තන්නාව නිසා අකුසලට බලවත් කරන්නේ තාව නිසා ලෝක වැඩිදන කුසල් කරන්නේ බවතන්නාවේ. බවතන්නාව නිසා තමයි කුසල් කරන්නේ. එනම් මෙ තන්නාව ගැන දේශනා කරගෙන එන අවස්ථාව පසුගිය දේශනා තුළ තෘෂ්ණාව පිළිබඳවයි අපි දේශනා කළේ. සී විුද්දි චිත්ත විුද්ධි පිළිබඳව අපි පැහැදිලි කිරීම් කර. දැන් දේශනනා කරගෙන නිිති්තිි විුද්ධි පිළිබඳ. දිට්ටිය කියන්නේ දකිනවා විශුද් පැහැදිලිව පිරිසිදුව දකිනවා. ඇයි පිරිසිදුව දකිින් ටෝනය අපි මෙතර කාලය දැකලතින්න පිරිසිදුව වැරදි ආකාරයට නිවැරදි ආකාරයට නෙමේ ඒ දිට්ටිය විසුද්ධි වෙන්න කම්මස්සකතා සම්මා දිිට්ටිය කර්මයට අනුරූපව සත්‍යයාගේම සංසාර ප්‍රවෘතිය සිද්ධ වෙනවක් කියෙ එක දකිින් ත්වෝන එකට කියනවා කම්මස්ස කතා සම්මා දිිට්ි නිවැරදිව දකින කර්මිටනු රූප ඉට පස්ස දේශනා කරන්න විපස්සනා සම්මාධිකි විදර්ශන තුළින් ලබාගන්න අවබෝධය සම්මාධික්කය අයි දේශන කන්නා චතුස් සත්‍යය සම්මාධික්කය චතුවාය සත්‍යය අවබෝධය සමාධික්්කයි එතන අවස එතන නිවරය එ මේ සියල්ල මේ තෘෂ්නාව රකුසල් කරන්නේ තෘෂ්නාව මූලික කරගෙන. කුසල් කරන්නේ සමහරක් දෙනා නාව මොලි කරගෙන බවතන්නා. එහෙනං අපි මේ කරන කුසලේ ප්‍රාර්ථන කළත් නොළත්ම අරමුණ තුව. යි කුසලයට විපාකයක් තියෙනවා කිවුණ. ඒ කුසලයට ලැබෙන විපාකේ යහපත්තක. යහපත්යකක්න අරමුණ ඉට ෙන්ඩෝන ඒකයි බදදුරජ ස දේශනා කර කුසල තු අරුණ තුව. එම් ප්‍රිකා ති රුණ සියල් ලිට කරගන්න තුළ. පින්කමක් සිද්ධ කරන්න ධර්මශ්‍රවන මේ පින්කම අපි කතා කරගර හිටිය තන්හාාව ගැන තන්නාව කියන්නේ සිතතුළ උපදින ධර්මතාවයක් ශරීරය හැදන එකක් නෙම සිතේ හැදනලෙ ඩක් සිතේ හැදෙන රෝගයක් තන්නාව කියෙන් තන්නාව කිය එලන තැන තන්නාව එලනත පසුගිය දේශනාවල තියෙනවා හැට තැනක ඇලවා අටාරය එකසි අටාකාරයකට හැට තැන කැලෙනවා. මෙන්න මේ බෙදල වංකරගන්ට්. එතකො එලෙන සවභාාවේතේරු ගණ්ඩ පුළුවන් එලන හැි ැනග්ඩ පුළුවන් එලනවස්ථා දනගණඩ පුළුවන් ඇලි මයිංකරණ්ඩ පුළුවන් නැත්තන් අයිං කරන්න බෑම ඒ බැරිවෙච්ච නිසා තම අප මේ භවයටටත්තාව. අපි පෙරභවේ තෘෂ්ණාව කියන මේ හේතු මූල හේතු තෘෂ්නාව සමුදාාරි සත්තියෙන් මේකාපි පෙරභවේ අවසන් කලාන මේ භවයට එන්නේ. බන කියන්න මම එන්නෙත්නේ මටත් පෙරභව තන්නාව ති බිලතින. ඒ අනුවතමයි මේ භවටාවය. ඇැබැයි ඒ තන්නාව නැති කරන මගහොය හොයාාව ඔයත් තුොත්තෙමයි. දෙනිසා තමයි බණහ්ඩ වාඩි වුණේ. නිවැරදි ධර්මයක් නිවැරදි දේශනයක් චතුරාරි සත්තිය කියන්නේ. සත්‍යය හ ආර්ය සත්‍යය ආරය කියැන්නේ උතුම් ශ්‍රේෂ්ට නිවැරදි සත්‍යයකැ නැත්ත මේ හතර අවබෝධ වනු තර එක අවබෝධ කරගන්න තාක් කල් මේ හටගන්නවා දිරණවා ලෙඩවෙනවා මැරෙනවා ඒ ප්‍රධානීවා ජාති ජරාව්‍යාදිී මරණ ඇයි ඉට අමතර වෙනවා ශෝක ඇඩ වැලපී දුක්ක දෝමනස්ය ඒවත් වෙනවා. නිරන්තරගෙන. කායික් කාශ්‍රයක් හිදද පසුගිය ධර්ම දේශනාවිත් කි්ව. ආශය නොකල යුතු කෙනෙක් ැසුරු කරන අපි. ඒනිසා ඔටික අපිට බිඳින්න වෙලාතිීන. ඇසරට නුසුදුසු කෙන කැසු කොත් අපට දුක් විඳින්න වෙනවී. ආශ්‍රයට සුදුස නැති අපට අනර්ථයක් කරනන අපි නිරන්තරය පීඩාවට පත් කරනවාන අපි ඔ පෙළනවන අප අපහසුතාවට පත් කරන න යම්කින කරේ යම් කිසි කෙනෙ එයා ඇසුරු කරනවද නැද්ද ආසරෙන් අයින් කරන්නටඕනය හැබැයි හොඳටම දන්නව දැනගෙන තාශයකරනවා ඒකට කියන අවිද්‍යා කියලා ඒකට කියන අවබෝධ අනවබෝධී කියලා ඒකට කියන මෝහය කියලා ඒකට කියෙන මුලාාව කියලා දෙන්නවා ද ආශ්‍රයට නොසුදදුසුකින තන්නාවයි. දැ එනකොට තාශ්‍රි කරගෙන නමේදරය. අදත් එේ අත්ේ කාශ්‍රය තිබබෙන ඇති. ඊත් තිබති පෙරේද සගිය සතිහෙමන් තිබ. හෙටත් තියාගන්නඩ බලාපොරොත්තිී නද. සරෙන් නිවනට ඇන්ටබ මාතෘකාව සසරෙන් නිවනට වුණනාඩ මේ අත්තක ඇසුරු කරන තාකාල් බ එකන ංක පෙරභවි අවසන් කලාන මේ භවට එන්නේ. බුදුරජාණන් වහන්සේ හේතුව අයි කර. එක සමුධාරි සත්තිය. හේතු අයින් කරහම පල නිරෝධ ත්තින. පලේ නිරෝධයි එකන දුක්්ටික සියල් ලිබරයි. යි කවමක් කවදාව නැවත හටගන්නේ අපිට හටගන්නවා ඇයි තන්නාවතිීන නිසා. එන ආශරය මොකද කරන්නට. ඇසුරු අයින් කරන්න. හැබැ ඉන්න මිත්‍රවේසිී. උදව්කරණ මාවෙන් එන්නේ උපකාර කරන්නස භාවෙන්නේ ඒ හතුර තමයි අඳන ගණ්ඩ අමාරු උදව කරන්න එන මාවේ එන හතුර එය අදුර ගණ්ඩ මාරු ඒනිසා තමයි තන්නහා තා මදුරගණඩ බැරියුුණ. එයා වහරයට අතුර ගණ්ඩෝනය. මංකිව්වා එකසි අටාකාරයකට හැසිරෙනවා හැට තැනකඒ අපි දහටක් දැකිව්වා. පසුගිය දේශනා තුළ ධර්ම හමදා මහට වෙන. න ්‍රතිටහ නැත්තම ස සතිර ගලපළ මන් දේශනා කරන්නේ. ఒකද පැයකින් දේශනනා කරන්න බ තතාගත. අසර දහසක් ධර්මස්කන්දී තිෙනවා. හැබ අසහ හසක් ධර්මස්කන්දය සු දෙදහක් ල උතුර බදුරජාණන් වහන්සේ දෙදනිකුත් මහරතන් වහන්සේලා. හැබැයි ඒ සියල්ලත් ඒ අසහර දහසක් ධර්මය තුළ තිය ච. අවසාන අවධ. ඒහෙනම් පසුගිය දේශනාවල අධ්‍යාත්මික හා බාහිර අධ්‍යාත්මික යතන හයක්තිීන බාහිර ආයතන හයක්තිීනවා ඇස කණ නාසය දදිවශරීරය සිත රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂ දම්ම අධ්‍යාත්මික බාහිර ඒ දෙක පිළිබඳව කිවා ඒ දෙක නිසා හටගන්න සිත පිළිබඳව කිව පොඩ්ඩක් මතක් කරන සයිරපය නිසා සිතක් හදෙනවා. පිළිගන්න. පිළිගණඩ වවා. බලන්ඩ කෙනෙක් නෑ ෝගේ. දකිඩ කෙනෙ කුත්න්නේ. පෙනෙන කෙනෙ කුත්න්නේ. ඒ බලන්නව පෙනෙනව දකිනව කියන තුළ හිටියොත් තන්නා වෙැතිෙනවා. හේතු පලධර්මයක් කියල මනසිින්දක්කොත් තන්නාවටික කඩු කර ගණඩ කුළා මේක හේතු පලධර්මතාය ඇස රුපය නි සිතික් හෙදෙන සිතට නොෑලඉන්න පුලුවන් හේතු පල ධර්මයක් හැටිට දක්කොත් මම බලනො කියපු ගම සිතේතන එලනෝඇලෙනවා කියන්නේ තන්නාව පටන් ගන්න කන සබ්ද සිත හේතු පල ධර්මතාවයක් කියලා මනසිින් දැක්කොත් තන්නාව ටිකත් දුරල වෙනවා මට හැෙනෝ කියල ගත්තු මට ඇැහුුණ මං අහ ගත්ත කිය ගත්තොත් න්නා වෙතර පටන් ගන්නවා පැහැදිලි දමක් කියන. නාසේ ගන්දය නිසාස්සිිතක් හැදෙනවා ඒක හේතු පලධර්මයක් කියල දැක්කොත් තන්නාවටිකක් කඩුවයි මට සුවදයි මට ගඳයි කියලා ගත්ත තන්නා වෙතන ලගනවා දිවයි රසය නිසාසිතක් හැදෙනවා කියලා හේතු පලධර්මයක් කියල දැක්කොත් තන්නහටිකක් කඩුවවා මෙක හේතු පලධර්මයක් මර මට රසන පැිරස තිත්තරස මට නමේ හේතු පලධර්මය. කියල ගත්ත තන්නාවටික සිටඇලේ නස භාවය අඩුගෙන. මට රසයි කියපු තැන හෙටත්වෝ. තවෙතන හැදින. කයයි පහසයි නිසාස් සිතක් හැදනවා. ඒක හේතු පලධර්මයක් කියල දැක්කොත් මනසි තන්නාවටිකක් අඩුුවෙන මට සීතලයි මට උසනයි කියළ ගත්තොත් තන්නාවෙතන ඇති වෙනවා. මනසයි අරමුණුවනි සා සිතක් හැදෙනවා මනොවිඤ්ඥානය එක හේතුඵල ධර්මයක් කියල දැක්කොත් සිත එලෙන එක අඩුවෙනවා. ඒම නැත්තම් මම කල්පනා කරවා මම හිතුව කියලගත්ත තාවෙතන ලගෙනවා. ඒ සිත්හයම නාම ධර්මය. ඇස යිරුපය රපදධර්ම ද්‍යයිර සිත නාමධර්මයක්. නාශයයි ගන්ධ්‍ය අයි රූපධර්ම හැදනු සිත නාමධර්මයක්. දිවයි රසයි රූපධර්ම හැදනු සිත නාමධර්මයක්. සරීරයි පහසයි රූප ධර්ම, හැදනු සිත නාම ධර්මයක්, නාම රූපවෙන් කකිරි ගනීමය තුළ තවදරට තන් හවදුරල වෙන. න නාම රූප දෙකක්ති මේ පුච්චලෙක් යිද මෙතන. මෙතන කොද සත්තිී මෙතනකොයිද කෙනෙක්. මේ නාම රූප දෙකක්තිීන්. හැදිලිද කියන මනසයි අරමුණයි නාම රූපතිය රූපයක් කරමුණ කලාන නාමරූප නාමේ නාමයක් අරමුණු කලාන එකන විදීමක් වේදනාවක් කරමුණ කලාන නාමේ නාමයක් කරමුණු කළා සංඥාවක් කරමුණු කලාන නාමය නාමයක් කරමුණු කළා සංස්කාරයක් සිිත බලවත්ත චාකාරයක් කරමුණු කලාන ඒත් නාමේ නනාමයක් අරමුණු කළා නාම නමයක් එහෙනම් මොන අද ලැබෙන්නේ මොනවද තියෙන්නේ නාමරූප දෙකක්. එන් නාමරය උප දෙක තුළ නිවැරදිව දැක්කද නාමරූප පරිච්චේද ඥානයය. නාමරූප පිරිසිඳ දන්නා නුවන මේක ඉස්සෙල්ලා ඇති කරගන්න ලෝනය. මේකනැතු ඉදිරිට ඇන බේ. ඉස්සල්ලා මෙන්න සම්මර්සණ ඥානය දැන්වයි කොටස් වලට බෙදීම තුළේ ඉන්න සම්මර්සණ ඥානයක් බෙදල බැලීම තුළ බෙදල බැරිල අවබෝධ කරගත්තද. තියන්නේ නාමරූප දෙකක් නාම රූප පරිච්චියද ඥානයහ. ඊට පස්ේ තමයිඒ නාමරූප දෙකට හේතු හැන්න්නේ. ඇයි හොයන්තින් ඔය දෙකගේ හේතු විතරයි. ඔය දෙක හේතු විරයි හොයන්ඩ තියන වෙනක් කිසිම දෙයක් නෑ ඕනම දෙයක් අරගත්වොත් නාමර නාමරූප දෙක තුළ ඇතුළත් වෙන. එනිසා හේතු හයන්ඩ තියෙන්නේ වෙදක තුළ. එෙනං. ම ර නාමයයි රූපය එක අත්මක වෙන් මංකරුණු දෙසි එකක් මේස විභාගේ සඳහා අරගෙනතිෙන. එක බුදුරජාන්සේක අපේ අවබෝධයට පහසුව පෙන විසිටක් රූප දවාරහයක් අරමුණහයක් විඤ්ඥානහයක්, ස්පර් සහයක්, වේදනාහයක් සංඥාහයක්, සංචේතනාහයක් තෘෂ්නාහයක් දැ මේ කියන තෘශ්නා පිළිබඳ ඉට පසසිතින විතරකහයක් විචාරහයක් ස්කන්ද පහක් පචස්කන්දය අයතන දොහක් අද්‍යාත්මික බාහිර ධාතු දහටක් ඉන්ද්‍රිය විසි දෙක් බව තුනක් අයි බව නමයක්ක් බව නමයක් දන්නද සඥා සීබව සී බව නේව සීා සංී බව ඒක වෝකාර බව චතුුවෝකාර බව පංචෝකාරබව කාම බව රූප බව අරූප බව බව නමති ඇැබයි අර තුම්භවේ මතමය න එකට විස්තර කර. නිි උපා ජංගද හක්තින දෙසේ එකක් තිනු මෙ දෙසියක විභාග කරන්න පරීක්ෂා කරට සොයන්ඩ ඕනම තැනකින් අරගෙන මේ පරීක්ෂණය කරපු කෙනෙකුට හම්බේන්නේ කරුණු දෙකයි ඒ තමයි නාමේ රූපයේ වෙනෙහිකට බෙලඩ බේ. එහෙන ඒ අපි අධ්‍යාත්මික හයයි බාහිර හයි ඒනිික නිිස්ක හජන සිත්්ායක් ්‍යන අපි කතා කළමච්චදස. දැන්ක කියෙනවා ඉස්පර්ෂහයක්. කරුණුතුන එකතු කරන්නේ කවද්ද. ඇස රූප දැකීම සිත. කරුණුතුන එකතු කරන නිස්පර්ශය. තින්නන් සංගති පසෝ. කරුණුතුන එකතු කරන නිස්පර්ශය. ස්පර්සීකයන නාම ධර්මය. චක්කු සම්පස්ස. සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජියව්වා සම්පස්ස, කාය සම්පස්ස මනෝ සම්පස්ස. ලෝක ඉස්පර්ස හයයි තියන්නේ වෙන එකක් නෑ. අයි තවත්්‍යයකකට බෙදන්න බැහැ. මේ හයම නාමධර්ම ඇසට රප ක්ිපර්සුනුත් විතර තනින් හට ප්‍රවෘතිය ගන්න පුළුව නැතන් එතන හට ප්‍රවෘතිය ගියන්න ෙහේ. අන්දට ඇසට රූප ඉස්පර්සය වෙන්නේ නෑ එතනී දල සිත් පෙලක් හෙදෙන්නේ නෑ. බිහිරි පුච්චලයාට කනට සබ්ද ඉස්පර්ස වෙන්නේ එතනෙ දලා ත පෘති ැන හ ගියන්න බෑකි ඒ න්ද්‍රියන් පිළිබඳ. නාසේ හරියට ක්‍රියාත්මක නැත්ත ඒ ගඳ සුව දෙයාට දැනන්නේ ඒ සිත් පෙල ඉදිරියට ගෙනියන්න බෙහ ඒස් පරර්ස සිදෙන්ටුව. දිීවට රසයි ස් පර්සව වනොත් එත ඉන්දල ප්‍රෞෘත්ති ෙනියන්න පුළුව කොහොම දෙයන්න විඳිනවා. හඳුනා ගන්නවා බලොත්තෙනවා. වේදනා සං්ඥා සංකාර. විදිිනවට කිව වේදනා කියලා හඳුනාගන්නවට කිව සංඥා කියලා බලොවත්තය නොට කිව සංස්කාර කියල විඤ්ඥානය ඔන්න කරනුතු නොවඩ තියෙනවා. එතකට විඤ්ඥානයට පැවැත්මක් කියනවා. එහ ස්පර්ශය කියන එක නාමධර්මයක්. ස්පර්ශය පුද්චලයෙක් නෙමහි. සත්්‍යයක්නෙමි ජීවයෙක් නම කරුණුතු නක් එකතු කරලා නිහට වෙනවා. කරුණුතුනක් එකතු කල්ල නිෙන් දෙවෙන උපමාවක්මට කලි නුච්චිව කෝපි කුඩු ටිකක් මෙතන තිෙනවා උතුරණ වතුර ටිකක් තියනවා සීනිි ටිකක් තියන ද්‍රව්‍යන්තුන තුම් පැත්තක තියෙන් මේක කෝපී එකක්වේඩනම් මොකද වේඩෝනය ද්‍රව්‍යන්තුනකට ස්පර්ස වෙන්්ඩෝනය නැතක් කවදාවත් කෝපිය එකක් වෙන්නේනෑ ඇස පැත්තක තියන බාහිර රූප තියන. si. Karnuttu තු ැත්ක tied kka sitä kanepe. Sitä tiednetti. häne meitä issparsventtooni. Tiinnnasti. ඒ ද්‍රතු එකතුෙන ැන sparsi. Ispärsi ne sattti naavurmi. Vinyaani sattti ää ei ruupeninisä hedunikä sattti ni. saiupeini ne heduni. ඇසක කියන්නේ සත් ඉන්නමි බාහිර රූපකයන්නේ සොත්ත ඉමි මොනද තියෙන්න්නේ නගතුකට විඤ්ඥානය නාමධර්මයක් ස්පර්සය නාමධර්මයක් ඇස බාහි ර රූපධර්මයක් නාමරූප දෙකක් තියෙනවා එන ස්පර්ස හයම මොන සෝත සම්පස්ස. කන බාහිර සබ්ද දෙක නිසා හැදන සිත තින්නම් සංගති පස්සෝ නතු එකතුව වෙන තැන ස්පර්ෂය ඉස්පර්ෂය නාමධර්මයක් විඤ්ඥානය නාම ධර්මයක් කනයි සබ්දයි රූපධර්මයක්. කන සත්‍යය ගඩායිතිත් නෑ ර සද්දය සත්ත්‍යය ගායිතු ත් කන කියන සත්‍යයද්ද මො සුද්ධාස්ශ්‍රක කලාපයක්ත්තිීන. සුද්ද කියන පිරිසිදු අශ්ථ කියන අටට කලාප කියන සමෝහයක් පටවී අප තේචවායු වර්ණ ගන්ධ රස ෝජා ඔයි සුද්දාාශත්‍ර කලාපය මේක ඇහේ නාසේ දිවේ ශරීරය. ඒකට පුච්චලය කිය න වචන අද්දාල තින. දැන් මේකට තවවච්චනයක් කියන. කාය ප්‍රසාධ රූපතිනවා ඇයිති කයිට. කයන මේකති පාලනය කරන්නේ කවද. මේක දැනගෙන ඉදිරිරයටයන් කන මටපාලනය කරන්න බහය පුළුවන් ඇස පාලනය කරන්න පුුවන්. බෑ. කනායිති ශරීරයට ඇසයිති සරීරයට එන මේ කෞ්ද පාලනය කරන්න. කරුණු දහයත් වීන. අපි අටයි දන්න සුද්දාාශ්‍රක කලා පැහැටියට. ශරීරයට අතින සාකාය ප්‍රසාද රූප කියය ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලන කර. ජීවිත ඉන්ද්‍රය රූපය පාලන කර එතන ජීව න්ද ර ප ක කවද. ඒ සතරමහා භූතියෝ ඒ සතරමහා භූතයන්ට බලයක් තියෙනවා කවුදේ බලය දුන්නේ කර්මයින් කර්මය සකස් කළේ තහාවයි තන්නාව තියන පුච්චලය කර්ම කරන්නේ තෘෂ්නාව නැති පුච්චලයි කර්ම කරන්නේ තන්නාව කලේසියක් තන්නාව තිීරන අවිද්‍යාවත් තියවා අවිද්‍ය තන්නහා තියන උපදානයක් තිෙන ඒත් කරුණුතුනම කෙලෙස්. කෙලෙස්සෙන අද සිත කර්ම රැස් කරනවා කර්මරැස් කරනවද විපාකටිකක් ලැබිල තිනවා. වාඩිවෙලාඉන්න විපාකට බණකන්න ත්්‍යපාකටි. බලඩ සත්‍යයෙක් පුච්චලේද වාඩිවෙලාඉන්නේ නාම රූපතිිකද්ද කියලා. විඤ්ඥානයක් තියෙනවා මටත්තියන වි්ඥානයක් ඔයත්තන්ටක් තියන විඤ්ඥානයක් විඤ්ඥානිකයන්නේ සත්‍යයෙක්ද පුච්චලෙත් හේතුන්ගේ හටගන්න ධර්මතාාවයක් නාමරූප දෙකක් තියෙනවා විඳනවා එක නාම ධර්මය සංඥා හඳුනාගන්න එක නාම ධර්මය සංස්කාර සිත බලවත්තියෙනවා එක නාම ධර්මයක් තියනවද ත වේදනා සඥා සංස්කාර විඤ්ඥාන කියලා තර්මතා හතරක් තියෙනවාඒ නාම අනෙත් එක රූප ඒටික ලැබිල නැද්දදේ විඤ්ඥානයක් ලැබිලති නවා නාමරූප දෙකක් ලැබිලතිනවා ආතනහයක් නැද්ද තන සෝතතන ගාන අතන ජිවා තන කායයතන මන තන ආයතනහයක් නැති. ඒ ආතන හට ඉස්පර් සහයක් සිද්ධ වෙන්නේ ති. දැම ඉස්පර්ස පෙන්නන්නම හද. ඒ ආතන ට ඉස්පර් සහයක් සිද්ධ වෙනවා දෙන්න නති. හැට රූප කු සම්පස්ස. කනට සබ්ද සෝත සම්පස්ස නාසට ගඳසමද ගාන සම්පස දිවට රස ජීවා සම්පස්යට පස කාය සම්පස්ස නසට ආරමුණු මනෝ සම්පස්ස ඉස්පර්සහයක් සිද්ධ වෙනවාද ආයතනයට. ඒ ස්පර්සාය නිසාවින්දිනවාද මම විඳනවාද. ඉස්පර්සය නිසයිවිදදින්නේ ස්පර්ශයයක් නෝනොත් මේ ලෝකෙක් කිසි කෙනකොට විදින්න බැහැ. එහනම් විඥ්ඥානය සත්වය පුද්ජලෙකුත් නෙමේ නාම ධර්මයක්. ඉස්පර්ය සත්‍යයකුත් පුද්ජලයකුත්නෙමේ නම ධර්මය. තොර නාමරූපක සත්‍යේ පුජලේද වේදනා සංඥා සංකාර කියන්නේ නමධර්මය සුද්ධාෂ්‍ර කලාපරූපධර්මයේ සුද්ධාශ්‍ර කලාපයට සත්‍යය කියන බේ පුළද සතේ කියන සුද්ධාශ්‍ර කලප හන මේ කට කියන්න පුළු. මේ ස්ටෝල කරච කියන්න පුළුව සත්්‍යයේ කියලයි මේකෙත්තිනෙන සුද්දශ්්‍ර කළලාපේ. පට ව්‍යාපොත්තේ චෝවායෝ වර්ණ ඇත්තිීන න ති ල ද තියන දිවට තිලබ රසකොත්ති න පැතිීමත්ති. පැරීම තුළතා නැත්තන් තිය මේක කෑලි කෝට ප්‍රකෝටි ගානකට කුඩු කරන්න පුලා එකක පැතිරීමක් තියන එකෑලි කෑලි පැතිරරි තිය නිසා එ සභාවවයක් පේන. එනම්ර විඤ්ඥාන නාමරූප නමරූප දෙකක් තිීන්. අයතන් හයක් තිීන. අත ට ඉස්පර්හයයක් සිද්ධ වෙන. ස්පර්සාය නිසා විදීම් දැ ඒටික තියනවද නැද්දේ. ඒගේ ස්‍ය න පුද්ජලය පෙන්න්නට. න මුත් අපි දාගෙන තිීවන නිද මනසේ. සතතියකිින්වා පුද්ජලතිින් චීවයක් තිීනවා කියලා අන්නේකට කියෙන අන බෝධී කිලා. මේ නැතිදයක් හැදේ කෞද්ද එකම අර තන්නාව. නැතිදයක් ඇතියක් හැටට අපට හදල පෙන්න්නල දුන්න බවයෙන් භාවිට අරගෙන න ෘාව නිසා එන ෘ ාව දරමින්. ඉස්පර්ෂයක කිය නාමධර්මයක්. ඉස්පර්සාහයයි හයම නාම ධර්ම. ඒකාාවට්ට තිීන වේදන ඉපර්සහයම. වේදන තු සිත එනවද ඇන සැපවේදන තුළ සිත එලනවා. දුකවේදන ති පරනු දුක් ේදන ප්‍රති ප කර සැ ද නෙ. දුක්කවේදනාව සිතින් බැහැර කරණ්ඩුවමනාව තියෙනවා එවම නාවත්්‍යයන්නේ කැමැත්ත කැමත්ත කැන තන්නාව. දුකවේදනාව බැහර කරගන්න්. දැන් අපි කියන්නේ මේ දුක්කවේදනාව තියාගණ්ඩ කියන එක නෙව කියන්නේ දුක්කවේදනාව බැහැර කරග්ඩ තියනව කැමැත්තක් එක තන්නාව දුකවේදන වයින් කරගන්න්. සැපවේදනාව ලංකරගණඩ කැමැත්තත් තියනවා. එනම් එතන තියෙන තන්නහා තන්නාව කෙනෙ නම ධර්මය. හන තන්නාව කියන්නේ එකට සිත තුළ ලගින්ඩ දුන්නොත් මොකද වෙන්නේ. ඒතුළ තමයි අර දුක්්ටිගෙන්න්නේ. එනම් ඉස්පර්ස හයක් එට වේදන හයක් තුළ තන්හාාව තියනවද චක්කු සම්පස්සජ වේදනා ඒ තුළ ඇලනවා. එහැ මූලික කරගෙන හටගන්න විදීමක් තියනවා චක්කුකි වහැ බාහිර රූප දෙකනිසා හැදෙන සිතාක්. නොතුන එකතු කරන්න ස් පපර්ශය ස්පර්ශය නිසා විදිනවා ඒ තුළ සිතැ එලෙනවා. ඒ නිසා බුදුරජන් වහසේ දේශනා කරන්නවා වේදනා පච්ච හරිද විඳිනවද යමුතිසිගෙනෙක් එතන ඇලෙනවා. වේදනාව තුළ නෙම යලෙන්නේ විඳීමතුන ඇලන්නේ. වේදනාව කියනෙක් රාතන් වහන්සේට දැනනවා. රාතන් වහන්සේ වේදනාව දැනුනට රහන් වහන්සේ විඳින්නේ. අපි වේදන උතුල හොයන්න සුක වේදන. දුක්කවේදනා බැහැ කරනවා. සුකවේදනාව උතුල ඇලෙනවා. සුකවේදනාව උතුල ඇ එලනවද අපිට මිඳ වන්ඩ වෙනවා. රාතන් වහන්සේ විඳ වන්නේ විදිනවා. චක්කු සම්පසජා වේදන රහතන් වහන් සිට තියෙනවා. සෝත සම්පසජා වේදනනාත්තියනවා ඇබැයි තන්නාවට ඇන්ඩ දෙන්නේ ඒ නාම ධර්මය හටගණ්ඩ දෙන්නේ. එතන වේදනාව කියන්නේත් නාම ධර්මය තන්නාව කියන්නේ නාමධර්මය එතු වේදනාව නැමති නාම ධර්මය තන්නාවන්න නැමති නාමධර්මයට ප්‍රත්තිය වෙන. රහතන් වහන්සේ මොකද කරන්නේ රාතන් වහන්සේට වේදනාව දැනෙනවා විඳින්නේ විඳින්නේ අපි ඇහෙන් දැක්කා ලස්සනනං විඳිනවද ඊට පස්සෙ මොකද විඳවන්ඩ වෙන සබ්දියක්ක හනවා විදිනවා. ඒතුළ සිත එලනවාද විඳවඩ. එයි නැවත නැවත හොෙනවනි. ඒක නාමධර්මයක් මෙන්න තෘෂනාව හටගන්නරන. තොර ගාන සම්පසිජ වේදනා. නාසිය මූලික කරගෙන හටගන්න විඳීමක්තියෙනවා. නාසය බාහිර ගන්ධය දෙකනිසා හැදෙන සිත කරනතුන එකතු කරන්නේ ස්පර්ෂයයි ස්පර්ශය නිසා විඳනවා. බාහිර ගන්දසුව දක් නාශයට ස්පර්සවන් නැත්තම් විඳන්න බැහ එතුවට නාශය පුද්ජලෙක් සත්්‍යයකුත් නෙමේ. බාහිර ගන්ධය පුද්ජලෙකු සත්්‍යයකු නැමි. දෙකනිස් හැදන සිත පුද්ලෙක් සත්යකුත් නෙමි. කරුණුතන එකතු කරන ස්පර්ශය පුද්ලෙක් සත්යකුත් නෙමේ. ඒ ස්පර්ශය නිසා විඳ වේදන විඳීම් පුද්ලෙක් සත්්‍යයෙකුත් නෙමේ. එහ නම් මොකක්ද හේතු පලධර්මතාරයක්. අර. රහතන් වහස වේදනාවෙන් අයින් කරනවා. තන්නාවට ගියොත් තන්නාපච්ා උපාධාර උපාන පච්චා බහව බවපච්චා ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සම්බවන්ති. ඒවාමතස්ස කේවලස්ස දුක්ක කන්දස්ස සමුදයෝ හෝතති ඔන්න ැබිල ඉවරයි දැ ලැිලනති. එහෙනම් දැමි වේදනාපච්ඡා තන්හා කියන තැන තියෙන්නේ පල හිතු සම්බන්ධයක්. මෙ පටි සවපාධයතන්හ ලස්සට මේ විස්තරවෙන. අවි්‍යාපච්චා සංකාර සංකාරපච්චය විඤ්ානන් කැති කියන තැන තියන්නේ හේතු පළ සම්බන්ධයක්. උපාධන පච්චා බව කියන තැන තියෙ හේතු පල සම්බන්ධයක් බවතුනක් ප්‍රවෘතියක් න පෙන්නනනි පටි සවපාධයතු. ැ ේදනාපච්ච තන්නා කියන තැන පල හේතු සම්බර්ධයක්. ඇේ දොලහම පල දොළහමත් හේතු මේ පස දිේ කාංකා විතන විශුද්ධියද දේශනා කරනවා. ඇකටහගත් අතිසේ ගහම් ිරයි පටිචි සංපාද ධර්මය ඔොලොක වෙලා මක්කනක දේන කරන්න ඔය කියන්නෙක කෙන් එක කරුණ දශනා කරන්න නො. එන නාමධර්මයක් ඉස්පර්සයකයන නාම ස්පර් සහය. වේදන හයම ඒවිදත් කනෙන් විද නාසයෙන් දත් දිවෙන් විදත් කයෙන්විින්දත් නසිෙන් වදත්. වේදන හයම මොනාජ නාමධර්ම නාමධර්ම කියන සිත තුල හටගන්නදී. සිතත් එක්ක බැඳිල තියනදී සිතුවිලිත් එක් බැඳදිිල තියෙනදී. නාමධර්ම සිතහා සිතුවිලිත්ේ. වේදන හයම නාමධර්ම. හැබයි ඒ වේදන නාමධර්ම හදන්ඩන සයිරූපය කනයි සබද්්‍යයයි නාශසය ගන්දේ දිවයි රස්සයයි. ශරීරයි පහසයි මනසයි අරමුණු ඉතිෙන්ට මොන. හොඳයි නැතිවුුණොත්වේවා. හේතුන් අයින්කොළොත් පල නිරෝධයක්ත්තියන ඒකයි බුදුරජාන් වන් සිින්ද්‍රරිපත් කන ඥායි. ඇසයි රූපය නැත්ත එතනී ද ප්‍රවෘතියම නැහැ පිිගන්නද. මොනද නැති ප්‍රවෘතිය. චකු විඥානයක් නෑ චකු සම්පස්සයයක්නෑ චකු සම්පස්සය වේදනත් නෑ කනයි සබ්දායයි නැත්ත ඉදිරි නාම ධර්මතුනමනේ. එතන යහට ප්‍රවෘතිීවරයි. වේදන නැ තහට ඔල්ට යනේ තන්නහ නැන උපදාානත්නෑ ඒ නිසා තමයි බුදුරජාණ වහන්සේ දේශනා කරන්නේ. අවිච්චා යත්තේවා ශේෂ විරාග නිරෝධ සංකාරණ නිරෝධ. සංකාර නිරෝධ විඤ්ඥා නිරෝධ. එ නැති කරන්නඩ න මොකද අවිද්‍ය අවිද්‍යාව තියන්නේ තන්නහින්ද. රුස්්නාව තියන තා කල් අවිද්‍යා තියන. තෘස්්නාව චූටක්තිනල් අවිද්‍යහත් ඒ තරමටති. අ චූටක් තිනොල් තන්නහොත් ඒ ප්‍රමාණයටම තියන. දෙකම එකටයින් වෙය. අවිද්‍ය තන්න ද. එහෙනම් වේදන හයම නාම ධර්මය මේ කරුණු දෙසේ එකක්ම විස්තර කරන දෙසයක බෙදුහම සත්‍ය පුච්චලේ කෙනෙක් පිළිබන්දව මෙචර කාල ඇතිබ දිිට්ිය යි සතයේ පුද්චලය නාම රූප දෙකක් තියෙන්න කියලා හරියටම පැහැදිලි පිරිසිඳී සිතර ස්ථාවරයි සිතහොදට අවබෝධ කරගෙනවරයි නාම රූප දෙගත්තියන්න කියෙර. ඊට පස්සේ අපි ංකා විතරණ විසිුද්දියේ දයන්නේ ඒ නාම රූප දෙකේ හේතු හැන්්. දැන් අපි මෙහම ඉදගෙන හේතු හැන්ඩගොත් පුද්ජලේ පිළිබඳ හේතු හැන් වන පුද්ජලේ ැදනි හොමද කියලා පුද්ලේ හැදන්නේ. ලි ඇත්ෙත්න. අර තන්හාාවත්ක්ක බැඳිච්ච සිතුවිලිස් වල ස්භාාවයෙන් නිසා සතර මහදාාතුන්ගේ ආකාරයක් හදලතින කෙනෙක් මිටී කෙනෙක් කුසයි කෙනෙක් සුදුයි කෙනෙක් හලුයි.ෙ අඩයිසි එරූප කලාපොල ප්‍රෘතිය අවසන්නන. කෙනෙක් ගරප කලාපොලො ප්‍රෘතිය දීර්ක කාලයක් තියනවා මනසිං විදිි නෙත්තේීමයි රේ හැදිල තියෙන රප කලාප නිර්මාණය කල්ල තියන්නේෙත් ඒත් අන්න මූලික කරගෙන හටගත්ත සිතු විඩි කොහමද මේක තේරුම් ගැන්න දැම් බලන්න උදාහරණයක් කියන්න දුප්ප අසනන අසරන පවුලක්කින්න ඒ ගෙදර තියෙනවා රූපවානයක් ැක් බොහොම පරණයි ඒ රූප පේන්නේ බොද්ධ වෙලා ඩෝොඩොට් පැටිල පේන්නේ රප දුප තසරන ගා සාමාන්‍යය මධ්‍යම පැළන්තිීන්න ගෙදරක රූපහහිනයක්තියන වර්ණ රූපහිනියක් එක එක්කෝ ො පිෝTVවේ මනැත්තා යිලෝ හොඳක රූප පේ සිටු මැදුරු රජ මාලිකාවල්ල වල මහා මන්ද්‍රීරවල මේ බිත්‍යය තරම් විශාලය රූපහිය නැති. අර තුන් දෙෙනටම හටගන්න එකම සිතයි චක්ක විඥා මම කියන එක තේරෙනවාන්දන්නේ. අර අත්තු පැලේ අසරන දුපත් මනුස්්‍යයාර ඩො වැටිච් රූපවාහහිනයත් බල්ලයි අඩ සිතක් හෙදෙන. ඇ යසයි රූපාණනි සිිතක් දර. අර මධ්‍යම පැලැන්තිඉන්නැ අගල්තිෙස් දෙකගා ගල් හතුලියක එයාකාරය වන්න රූපාහණයක් තුළින් බලල එටත් ඇෙදන සිතක්. අර මහා මන්දිරයක සිටු මැදුරක තනිකර බිත්තියක් පුරාවට දාගෙනන්න රූපාහිනයක්ක් නැතිීම. එඒයටත් ද සි. එතරම සිත තුං ආකාරයකට හැසික් ලතියෙන්. පුද්ගල යතුනට අරයට චක්කවිඤ්ඥානය හීනයි. මධ්‍යම පැලැන්තික්ෙනට චක් විඤ්ඥානය මද්‍යයමයි. අ සිටු මැදුුරේ රජ මාලිගාාවල ඉන්න එක්කනට චක්ක වි්ඥානය අතිශය ප්‍රණීතයි. එහනම් විඤ්ඥානී කියන එක හේතුඵල හැබ ඒ ආකාරතුන වෙනස් කළී කවුද කර්මය විසි. ෝත විඤ්ඥානයක් තියෝග දප්ප තසන්න මනුස්සේකගේ ගෙදර ති න සිවිච්ච දාපාම කර කර කරසස් ගාල රේඩිකක් වැඩරන යන්තන් හන න තී ලග සාමාන්‍ය මධ්‍යම් පලන්තීගේ කෙනෙක්ගේ ගෙදරක හොදව ම ගෙනනි වසට විතරක් න මි හල හල්ට ඇතහිෙ ඒ යන්ත්‍රතිීන ගො නිදිලිය අන්තර. ට මැදර රජ මලි කිගේ තියන එකක්. ඒව කොහමති. ඉතාමත්ම මිහිරි සබ්දනමේ දේවෙන්න එක. අරයටත් තින සෝත විඤ්ඥාන. එයා ඒතුළ ඇලෙනවා. මදධ්‍යම පැලැතිේන්න පුච්චල යටත්තින ඒ සෝත විංඥානය. ඒයා ඒ ප්‍රමාණයට ඇලෙනවා. ර සිට මැදදුර මහ මාලිගාවල් වල ඉන්න ට යට ද ත ඥා න බ්දයන සිත දනයායට. බේසිත අතිශේ ප්‍රනීතද නැත. ප්‍රනීතදන ඇයි මේ තුංගා කාරය කර්මය විසින් සකස් කළේ එහන මේ රූප කලාප විතරදම කර්මය විසින් සකස් කරය සුවද වර්ග. අ දුක්පතසරන මනුෂය ගැම මල්ටික කඩාගෙන ඇවිල්ල ගේ සුවඳද කරන්න ඉස්රැන්තිීල තිය ඇතුළ මධ්‍යම පැලැන්තයන්න පුච්චලය සාමානය ප්‍රශ්න එකක් ගෙන්ල්ල කාබර නිවස ගහය ඒකත් සොන්ද වච කරග අර සිට මැදරුවල මහා මාලිකාවල්ල රජම රජ ගෙදරඉන්න. පරන් ෙන වන්ද විලවුන් ලප් ි ස රහම ස්පරන්න. තුන් දෙ නට මැහැදන සිත්තුනක් ගාන විඤඥාන. රසරන දුප්පත් මනුස්්‍යය එට න වි න මල්ටික ැතියා ග ැන න ද තක් දන. මදධ්‍යම ල න්න ච්චලට. ඒ වි තමන්ගෙන් නිවස තුොළ පතරෝගෙන ඉන්න සුවන්දාආකාරය එතන සිතක් හැදෙන. අ මහා මන්දිරවල ඉන්න පුච්චරයට ප්‍රනීතද හීන මධ්‍යම ප්‍රී ඒආකාරයට හැදෙන දසි කෞද්දෙහෙත්වී. එහ මේ සරර රූප කලාපොලත්ති නොද වෙනසක්. දවස් දෙහකට රූප කලා පවතිනවා නැති වෙනවා. මෞකුසෙන් බිහිවෙලා එක දවසයි දෙකයි රූප කලාල පවෘතිය අවසයි. ලක්වි ත්තිහ කතලයක්ක් ද රුප කලා පොල ප්‍රරෘති සන්න අසුව යන හොට ඇදල ගෙතර දොලේ වැඩ පල කරගෙන ඉන්නවා රුප කලාපර ප්‍රරෘති තිට නැද්ද. එහෙන මේ නාම රූප දෙකම හේතු පලද මොනාද හේතු කර්මය හේතු.ඇතුොර කර්මයකිවේ සිත බලවත්්‍ය චාකාරය තන් හාවත් එක් හැසුරුණු සවභාාවය කරමයකය. අන්නාව තියෙන තාක්කල් සත්‍යයා කර්ම කරනවා. කර්මකර පුහම ලැබෙනෝ විපාග. එතුොර ලැබෙන විපාකමොනල් විඤ්ඥාන. අන්න රහීන මධ්‍යම ප්‍රනීත විඤ්ඥානය. දප්පත් අසරන පෞවුලකන්න කොංචිගේකින්න ඒමොනොස් ආහරවෙල ගන්න කකිර ොදදිි කක්පල් සම්බලිකක් එක කොලට ආහරිටික ගන්න මො හඩිගත්තක් මධ්‍යම පැලැන්තියන්න ඒලට දිවයි රසේ නිසා සිතක්කේදෙන මධ්‍යම පලන්ති ඉන්න කල බෑන්ජන දෙකත්තුුනක්ක යම්මා ආකාරයකට ප්‍රනීතා ආකාරකට හතාගන්නවා. රජ මාලි ගවල් වලින්ඉන්න පාරයනකොටත් සුවන්දයිවා. ගතුලන මේ සුවන්දතින පරයනොටත් ඒේව සුද හීන මධ්‍යයම ප්‍රනීත තියනවදන. එතු කොට දැන් එයාලා එයයාකාරෙෙන් ොට හීන වසිේ දධ්‍ය වශයෙන් ප්‍රීත වය දිවනුත්ති ද. තන්හාවානුව කරගත්ත කර්මානු වයි. අරගොල්ල අර විදියට විදිී තන්හාවර්ථ එක්ක පැටෙල්ලිලා බලවත්ච්ච සිත් හැබැ ඒගොල්ලො පෙරබහවල හොඳට දීලතිීනවා. හොඳට බෙදල තියන. හොඳර දන්දීල තියෙන එයනුව ලැබෙනවා. දැ ගොයත්තුොත් මධ්‍යම ප්‍රමාණ්ට දීල තියෙන ධ්‍යම ප්‍රමාණි ලැබෙන. අරගොල්ල දීලතියන්න බහොම හීනවසේ දී තියෙනවා හීනවසේ ඒ සාතමයි බුදුරජාවාසේ දේශනනා කරන්න මහනෙන මනාපදේ දෙන්න නනාපදී ලබ මනාපදේ දෙන්න මනනාපදී ලබන්් අමනාපදේ දුරන්නොත් ලැබන්න අමනපදී එහ තන්නාවත් එක්ක නෙමේද මේක බැදිිලතිය එහනම් විඳීම තුළ නෙමේද තන්නා වෙන්න වේදන පච්ච තන්න ො දන්නාව කියන සංසාර් ප්‍රවෘතියට හේතුද ඇති හේතු අයින් කරමු ප්‍රවෘතියට කැමතිද අප්‍රවෘතියට කැමතිද සසර ගමනට කැමතිද ගමන නවත් අන්න කැමතිද එනම් මකක් දයින් කරන්නවානේ හේතු අයින් කරන්න පල නිරෝධයක් තියෙන හේතු අයිකරත් ප නිරෝධය එතොට හේතුෝමකයිද තන්නාවඒ තන්නහාාව මෝලික වෙලා හට ගත්ත සිතේ බලවස්ස භාවේ එක හොඳ පැත්තර බලවත් වනා කුසල කර්ම නරක පැත්තර බලවත් වන අකුසල කර්ම දෙකම කිරවා. එහෙනම් අකුසල කර්මයටත්විපාකයක් තියෙනවා කුසල කර්මයටත්විපාකයක් තිෙන දෙකම සංසාර ප්‍රවෘතිය. රහතන් වහන්සේ අකුසලකර්ම කොහොමත් කරන්නේ. හැබයි කුසල කර්ම වලට රහතන් වහන්සේගේ කුසල කර්ම වලට ප්‍රවෘතියක් කරන්න දෙන්න බේ. ඇයි ක්‍රිය සිත්. දිිටේ දිිටමත්ත. සුේ මුතේ ම මත්තා විඤ්ඥාතය විඤ්ාතවත්තන්. දැක්කන ඇහනන දැනුනන ගත්තන මනසින් ගත්ත විතර එතනිවරයි. අපි දැම්මොකද කරන්න ලෝ නිතුකොට. තන්නවත් එක ඇසුරු කරන මද අද ඇසුර නවත්තල මෙතැන එලී තියෙනවද. ආශ්‍රය කවදර කර ශ්‍රයනවතන් ව. අපට කරන අනර්ථයක් නී. අපට කරන්න මහා පෙළිීමමක් පීඩාාවක්නේද මහා වදයක් කරදරයක් නේද මේ තන්නාව කියන. හේතු අයිකර පල නිරෝධයක් තියනඒ පල නිරෝධය තමයි රූපස්කන්දේ පැවත්ම අවසන් මේ සතර ම දහතු හෙවත් සුද්දාස්ත්‍ර කලාපේ ප්‍රවෘතිය අවසන්. විින්දීම හෙවත් වේදනාවගේ පැවත් මවසන් එකක අටාකාරයක් වේදනාව සංඥාස්කන්දය පැවත්ම අවසන් එයි? ඒ හේතු හේතු ටික අයිංකරා පල නිරෝධයක්තිෙන ස සංස්කකාරස්කන්දේ පැවත්මවසන් විඤ්ඥානස්කන්දය පැවත්මවසන් ඒ පුච්චලට මකන්ති කියන්නේ පුද්ජලෙක් න තන කොටස් පහ නිවීමක් තිෙනවා ඇ නවනේ හේතු අයින් කරා හැදන හේතු අයිකරා පලය නිරෝධයි රපස්කන්ද හැදන හේතුව අයිං කලා රුපස්කන්ද නිරෝධයි වේදනාස්කන්දය හදැන හේතු අයින් කළ වේදන නිරෝධයි. සංඥාව හදන හේතු අයින් කළ සඥාව නිරෝධයි. සංස්කාරය හැදන හේතු අයිං කලා සංස්කාරස්කන්දය නෝධයි, විඤ්ඥානස්කන්දය හැදන ේතු හේතුව අයිං කළ විඤ්ඥානස්කන්දය නිරෝධයි. වේදනස්කන්දය හැදන හේතු ඉස්පර්සේ. පසපච්චය විීදන. සංඥාස්කන්දය හැදන හේතු ස්පර්සයහි. සංස්කාරස්කන්දය හදන ේතු ඇත්තිස් පර්ෂයයි විඤඥානස්කන්දය හැන හේතු නාමරූපච්ා විඤාන තෙර නොති කියන විඤ්ඥාපච්චා නාමරූපන් නාමරූපච්චය විඤ්්‍යාන එහ හලති නොද ඒ කොහොමද විඤ්ඥාන පච්චා නාමරූපන් කියන්නේ විච්‍යාපච්චා සංකාර සංකාරපච්චය විඤ්ඥාන එතන කියන්නේ පෙරභාාවයි වර්තමාන භාවය සම්බන්ධ විච්ාකාරය සංස්කාරකිවේ කුසල කුසල තු ොස සල ස සිතු විල සල ොල තන ො කොසල කරම. ඒ අනුව හදනු විං්ඥානය ප්‍රතිසධි විඤ්ඥානය. එතන ඉඳදල විஞ්ඥාන පච්ඡා නමරූප නාමරපච්චා විං්ඥානං එතන දල සංකාරපච්චය විානං වි්ඥානපච්ා නාමරූප. නරප ච්චා විං්ඥාන එතන ප්‍රතිසදිි ගත්ත වි්ඥානය තිනවද එතන ඉඳලලා මේ භව අවසාන චතිසිත දක්වාම නමර පච්ච විංඥාන පටිච්චමපාදදී ඉස්සෙල්ලාම එන්නේ ප්‍රතිසන්ධ විඥාය සංකාරපච්චා විඤ්ඥානම් මවකු සේනම් ගැබ්ගත්ති අර රූප කලාපවලට සම්බන්ධ වෙන්නේ ප්‍රතිසන්ධි විඤඥානයයි. එතන ඉදල නාම රූපක වැඩෙනවා කලලේ එතන විඤ්ඥානපච්චා නාමරූප. එතන දල මේ බව අවසාන චති සිත දක්වා. නාමරූපච්චා වි්ඥාන. එයි ගැබ්ගත්ත තැන ඉඳලා විඳනව. හඳුනාගන්න සිත බලවත්වෙන ඒ ම ධර්මයන් තුනෝඩ විඤ්ඥානය පවතිනා. එදකට නාමරූපච්චය විඤ්ඥාන. ප්‍රතිසන්දී විஞ්ඥානපච්ච නාමරූප පැහැදි කොන්ට වේංකරක. තුර ඤ්ඥානය කියන්නේ සත්වය පුංචල නෙමි. නාමරූප කියන්නේ සත්්‍යවය පුංචල නෙමි. තන්නාව නිසා සකස්ච්ච සිතේ බලවස්ස භාවයන්. එහනම් තන්නාව කියන ධර්මතාවය සිත තුළ යාගෙන අසුරු කරන්න හොඳ කෙනෙක්ද අයි කරන්න ඕ කවත් දෝක කරන්න අද කරන්න පුළුව හොන්න අද කරන්නත් පුලා මේ ධර්මයට කාලයක් නෑ කාලිකයි කාලය ඇත්ති නද මේ ධර්මයට දැන් අවසන් කන මුල දැන් රයි අකාලිකව සන්දිික්්ටිකයි තමග නුවනින් දැනගන්නකාල ඒ පස්සික මේ විිල බල්ලන්න මේක එක දැක තරුන් ගන්නනික තතාගතද දැකල තේරුන්ගන්න ඒ දැකීමට කියනෝ බෞද්ධ දර්ශනය බුද්ධියෙන්දක බෞද්ධ දර්ශනය එහ අදර ධර්ම දේශන අවසං කරන කාලය අසන්න ඉදිරී දිහන්න එත වොඩ ස් පර්ස හය ගැන කිව වේදන හය ගැන කිව වනාම ධර්මඉට පර්ස සංඥා ගැන හයක්ති නො සංචේතන හයක්තිීනවා හයත් වන විචාරහයක්ත් වන දිරි ධර්ම දශන පලදිි ගන්න පුළුවන් තනාවත් එක්ක පැටලිලා මෙවා ක්‍රියාත්මක වෙන්න ආකාරයඇතුකට අපට හොඳටම තේරෙනවා පැහැදිලිෙනවා නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඒ පිළිබඳව අවබෝධයනකොට සක්කයි දිට්ටි කියනෙක දුරල වෙන දන්න සක්කයි දිට්චටයට මොකද කරන්න න කෙනෙකන සක්කයි දිට්ටි විචිගිච්චා සිලබද පරාමාස මේබව මේ සංයෝජන තුනවත් අයින් කරගත්ත අපි ජයග්‍රහණයක් ලැබ්වා නැත්ත. මේ පුළුවන් ඇැබේ උත්සාහ කරන්න ඕනේ උත්සාහ කරන්නේ වෙර බඩ්ඩෝනේ මහන්සි ගන්තෝනය උනන්දුවෙන් තෝනි සතර සතිපට්ටානය තුළම සිතදයන්. සිතට දැඩ පාලයන් හොඳදට පස්සෙන් යන්න සිතදිය. බලන්ඩයක් කොහෙද යන්නක. යන්නම අර පෙර ආපු සභාාවට යන්නයා අවිද්‍ය උතුරලට අන්්හාදන්නය නෑ. දට ඉන්න කල්පනාවේඒ එකට කියෙනන සතිහා යෝනිසෝ මනසිකාරරිකන සතිකන සහිහය යෝනිසෝ මනසිකාරිකැන මන අනුවනමද කනතුව බැහ මෙයා අල්ලගන්ට මෙයව තේරුම් ගන්න්න මෙය අවබෝධ කර ගන්ඩ් සිත තමයි ජයගණ්ඩෝනේ ඇයි මෙයා තමයි මෙ විනාසය කරන්න තන්න අවගඩනගෙන සිතය සිතේන ගොඩනගෙන ෘෂනාවකය නාමධර්මයක් ඒ නාම ධර්මයටටනුව මේ රූප ධර්මය හදනවා සියල රූපදර්ය හද නා ධර්මයයටටන. ල ලකම ැලති සිතන මීද. මේ විස්ව හදලතින සිතනුවන මේ විශ්ව න සෑමයක්ම මිනිසා සිත නිර්මාණය කරපුවානමේද. එ සිත හරි විස්මිතයි වෙැයි අවබද කරගන්වන. හොඳයි ධර්ම දශන අවසන් කරන සිි ාල රය මහ ම බද තිස් පහම ප ි ක්‍රම සිංහ පුර බත්තර දායකත්වේ දරන. මේ ගෞවත බුද් වාසනය තුළ ඉක්මන් බවයකද නිවන්සුවති දයික හම්බුුණන හරිද. ේරන එනඒ් අරිරත්න ඒ වීරරත්න යු අභේ ගුණ සේකර ගොුණම විකම් රත්න එමMSස් පිරිස් මෑ තුළුමියගේ සෙලු ඥාතිීන් සීපත් කරනවා. ෙත් ප්‍රර්ථනා කරනවා ධ්‍යාපන සවා කමිටේ සේය කල ුම්ධර්මරත් මහත්මිය අරම්මය මහත්මය පදත්මා ජයසේකර මහත්මය නෝකා මහත්මය ල්චී චන්ද්‍රා මහත්මියය හේම මාලී මහත්මය රණසිංහ මහතා ඇතුළ අනිකුස්සයෝක පිරිසට. තවත්තය තියෙන යතනම් සඳාන් අයගේ මිය ගිය නතින්ට පින් පමනනවා. ර පවල්ල ද දරන්ට සෙත් ප්‍රාර්ථනා කරන ප්‍රත්තිවදදාල මහ සංගරුවනට නිවසෝ ප්‍රාර්ථනා කරන ධර්මදේශනාවව සඳාවවැඩ මුදශකයන හන්සේස පා කරන. එමන රැස් කරගත්තානත ප්‍රමාණ පනිශක්තින් තාමතමන් නමින් පරලො සැපත් යම් ඥාති කවරුහෝ න මේ අවස්ථාවයි පින් බලාපොරොත් මේ උතු පපු නිශක්තියන ොදන්නීමෙන් සුවපත්තේවා ඉතා ඉක්මන් භවයක දියුතු නිවනින්ම සැනසිත්ව කියලා ඉදම් මේ ඥාතින හෝතු කෙන ගාතාවන් කියන ැස්කරගතනන්ත ප්‍රමාණ පුුණනිිශක්තිය සිරලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සිලු දෙවිියෝත් මේ පින් අනුමෝදන් වේ දෙවියනුත්තුම් මෝනිවනින්ම සැනසෙත්වා කියල දෙවියන්ට පින් දෙෙහෝ. ආකාසට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝද. ආකා සට්ටාජබුම් මට්ටා දේවා නාගා මහිතිිකා පුං්ඥන්තං අනු මෝදිිත්තා චිරංග රක්කංතු දේශනං ආකාසට්ටා ජබහම් මට්ටා දේවා නාග පං්ඥන්තන් අනු මෝදිිත්තා චිරං රකං තුමං පරන්තිී ප්‍රෙස් කරගතනන් ත ප්‍රමාණ පුනිසාසක්තියෙන් අධ්‍යාපන සේවා කමටය සේවය කළ කුසුම්ධර්මරත්න මහත්මිය ආරම්ය මහත්මියය. ත් මජය සේකර මහත්ම නෝක මහත්ම ල්ජී චන්ත්‍ර මහත්මහෙම මාලි මහත්ම රණසිංහ මහතා ඇතුළ අනිෙකු සලු දෙනාටමව ඒ වගේම පවුල්ල දදු දරුවන් ඇතුළු එ සියලු මදනටත්තුනුරුවන්ගේ ආශිරවා දෙල බේවා සියලු දෙනාට හපතත්ක්වවන්ස තක්වීමම සාන්තියයක් ම වේවා නිදුක් නිරෝගි සස්ුවපත් භාාව තිරචීවනය දීර්ගය සම්පත්සැල සේවා ඒ සඳහාම උතුම් පුණ්‍යය සක්තිය ආසිිරවා දෙයක් මබේවා කෙලයිතාගෙන සාදුකි. අවසාන් වශයෙන් රැෂ්කරගත්තනන් ත ප්‍රමාණ පුුණනි ශක්තියෙන් නොබාප සෑම දෙනාටම සංසාරදුකෙන් විදහස්සීම පිණිසම හේතුවා සනාවේවා කියල ඉතාගෙන සාදුකයයි. සියලු දෙනාටම ආසිරවාද කරනවා අභිවාදන සීලිස් නිච්චංවර්තාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තී. ආයුුවන්නෝ ස්කංබලං ආරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවත අතෝනිභාන සම්පත්ති එමිනාතේ සමිච්ජතු.